සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බෞද්ධ දර්ශනය අගයන එය අදහන තක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි මේ සැරසෙන්නේ ඒ ධර්මයේ හරය නිරෝල්ව ඔබේ මනසට සමීප කළ හැකි සුවිශේෂ පුණ්‍ය කටයුත්තකට ඔබව දායක කරගන්නට. අද ධර්මානුශාසනාව පවත්වන්නට බෞද්ධයා මාධ්‍යාලය වෙත ඔසි ජනතාවගේ හිත සූ පිණිස අනුකම්පාවෙන් වැඩම අවදාලා කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරත බෞද්ධ මධ්‍යස්ථානවාසී ශ්‍රාෂ්ඨපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්ද කිත්ති සාමීන්ද්‍රයන් වහන්සේ අපි උන්වහන්සේ පාද නමස්කාර පූර්වක පිළිගනු ලබනවා මේ පින්බිමට. අද මේ ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සුවිශේෂ සමාජ මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙකු වෙනුවෙන් 2008 ඔක්තෝබර් මස 1 දින පරලොස් සැපත් හිටපු වෙළඳ අමාත්‍ය කේන්ස්ලිතේ වික්‍රමරත්න මහතාට පින් පැමිණීම වෙනුවෙන් එම මහත්මිය දූපුතුන් බෑනාවරුන් මිනිබිරිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සියලු ඥාති හිතමිතුරන් අද මේ දායකත්වයේගෙන මේ උතුම් පින්කමට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් න්‍යාකාරී මිෂ්ට සිද්ධ වෙන්නට කියා සිහිපත් කරමින් අපි ධර්ම ශ්‍රවණය කරන්නට දේශකයන් වහන්සේට ඇරිම් කරමු. ඊට මත්තෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි අපි හාමුදුරනේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ අතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සමන්ත
චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු අග්ග මොක්ඛදං ධම්මස්සන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තේන කෝපන සමයේන තේරා භික්ඛු භික්ඛුනියෝ ඕවදන්ති පරියායේන ආයස්මා පන නන්දකෝ න ඉච්ඡති භික්ඛුනියෝ වදිතුං පරියායේන අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි කස්සනුකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්ඛුනියෝ ඕ අදිතුං පරියායේනාති සතු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි තත්වය උසුලන්නේ රාජගිරිය නාවල වැලිකඩවත්ත පාරේ අංක 576 හර්මියොන් නිවසෙහි පදිංචි කිංස්ලි ටී වික්‍රමරත්න මහත්මනිය ඇතුළු දූ දරුවන් ඥාති හිතමිත්‍රයන් හැම දෙනාම එකතු වෙලා පර්ලූසපත් කිංස්ලි ටී වික්‍රමරත්න ඇමතිතුමන්ට පින් අනුමෝදන් කරන්න මේ බණ කියන්න. දැන් පර්ලූසපත් ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත් බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි නේද? ජීවත් වෙලා ඉන්න ඔයත්තන්ට. ඒ නිසා ඔයත් පරලෝසපත් අය විදිහට බණ අහන්න නැතුව හොඳ සජීවී පුද්ගලයෝ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වටිනා සූත්‍රයක්. මේ සූත්‍රයේ නම නන්දකෝවාද සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන මජ්ඣිම නිකායේ 3 පොතේ එහෙම නැත්නම් උපරි පඤ්ඤාසකයේ. මේ සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුහාමුදුරු වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඔන්න මතක තියාගන්න බණ කෙලි වුණාට පස්සේ මුලින්දලම මං අහනවා. එතකොට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකයේ නන්දකෝවාද සූත්‍රය. නන්දක කියල ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලබන අවවාද අනුශාසනා සහිත සූත්‍රයක් නිසා තමයි මේ සූත්‍රයට නන්දකෝවාද සූත්‍රය කියන නම යෙදිලා තියෙන්නේ. එක දවසක් බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන